ලසිත් මාලිංග ගැන ප්‍රේක්ෂකයෝ කතා කරන එක මේ දවස්වල අඩු වෙලාද කියලා හිතෙනවා. මොකද ක්‍රිකට් ජයග්‍රහණයක ගොඩක් අයට මාලිංග ගැන සොයන්න වෙලාවක් නැහැ. ওই දේවල් එක්ක මාලිංග ක්‍රිකට් පිටියට සමුදෙන්න යන ආරංචිකුත් මේ දවස්වල පැතිරලා යනවා. තේරීම් කමිටුව තමන්ගේ ගැන අවධානයක් යොමු නොකිරීම තමයි මාලිංග මේ තීරණය ගන්න පොළඹවලා තියෙන්නේ. දැන් තියෙන තත්ත්වෙත් එක්ක කවුරු හරි ඇවිල්ලා කිව්වොත් කණ්ඩායමට ක්‍රීඩා කරනවට වඩා ක්‍රීඩකයින් සමග කතා කරන එක වටිනවා කියලා කිසිම පැකිලීමකින් තොරව මම ක්‍රිකට් දිවියෙන් හෙටම සමු ගන්නවා. මට තවමත් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා කියලා මම දන්නවා. ඒ ක්‍රීඩකයෙකු ලෙස ලෝකුසල තරගාවලියට ක්‍රීඩා කරන්න බැරි වුණත් උපදේශකයෙකු ලෙස කණ්ඩායමට දායකත්වයක් ලබා දෙන්න මම සූදානම්. ශ්‍රී ලංකාවට ක්‍රීඩකයෙක් විදිහට ලොකු සේවයක් කරපු මාලි තමන්ට මොන දේ වුණත් ක්‍රිකට් වල තමන්ගේ වෙන දේ කරනවා කියන තැන තමයි ඉන්නේ. මට තවමත් තේරෙන්නේ නැහැ මාව එළියට දාන්න කොහොමද මගේ දක්ෂතාව මැන්නේ කියන එක. මාව මැනපු මානේ තවමත් මම දන්නේ නැහැ. තේරීම් කමිටුව කිව්වා එක් දින තරඟ වලට ක්‍රීඩා කරන අය විතරයි 20යි 20ට තෝරන්නේ කියලා. එක් දින තරඟ ක්‍රීඩා කරන්න බැහැ කියලා මම කොහෙවත් කියලා නැහැ. පුළුවන් ද බැරිද කියලා බලන්න මට එක තරඟයක්වත් හරි දීලා බලන්න ඕන. මේ තේරීම් කමිටුව පත් වුණාම මම තවම එකම තරඟයක්වත් ක්‍රීඩා කරලා නැහැ. එතකොට මම හොඳද නැද්ද කියලා එයාලට දැනගන්න විදියක් නැහැ. එහෙනම් වෙන කවුරු හරි කියන දේක් අහලා මෙයාලා මේ විදියට කරනවා වෙන්න පුළුවන් යයි පවසන මාලිංග. තරඟයකදී කොහොමද මම හොඳ නැහැ කියලා තක්සේරු කරන්න කියලා ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිදී කෙලින් කතා කරන ක්‍රීඩකයෙක් විදියට ප්‍රසිද්ධ මාලිංග කියන්නේ තවදුරටත් කාත් එක්කවත් ප්‍රශ්න ඇති කරගන්න තමන් සූදානම් නැහැ කියලා. ඔයාලා හිතන්නේ මාලිංග දැන් යන්න ඕනද? තව ඉන්න ඕනද කියලා අපිට කමෙන්ට් කරන්න. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්නත් යාළුවෙකුට බලන වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.